מצנים לבלון. מה זה אותי על אותי כאב? או ממין מלוקו ערק. אני אומר... חל, מלוקו ערק כאילו, לוקו ערק עוד נמי. מממי, מחדגן חרים אמרו איני דנגל דנגל היטי. דן חרי, דן תהיה איני כאן. מוגד דנו אמי להסתי נה. අපේ අම්මා කිව්වා ප්‍රශ්න බලන්නත් කලින් ප්‍රශ්න වලට උත්තර හොයන්නත් කලින් සේරටම කලින් මගේ බඩ පුරගෙන ඉන්න කියලා. ඒක ගොඩාක් හොඳ දෙයක්. මගේ චූටි යාළුවොත් මේ බඩගින්නේ ප්‍රශ්න වලට උත්තර දෙන්න එපා. ඒක උත්තර වරදිනවා. මේ අපි බඩ පුරගෙන ප්‍රශ්න වලට උත්තර ලියද්දි අපිට හරි උත්තර ඉබේම ඔළුවට ගලාගෙන 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 එනවා. යන්නේ නම් අද මගේ ප්‍රශ්න වලට දෙන උත්තර සේරම හරියයි. මොකද අම්මා මට මේ කෙලොක්ස් කාලා මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න කිව්වනේ. යන්නේ නම් දැන් මං කන්නයි හදන්නේ. ප්‍රශ්න පොතක් තියෙනවා. මේ අපි ඉතින් අම්මා කිව්ව විදිහට ප්‍රශ්න බලන්නයි උත්තර හොයන්නයි කලි කාලෙම. ඔයාලත් බඩගින්න නෑ වැඩ කරන්න එපා. මංගල කාල බල පුරගෙන ප්‍රශ්න උත්තර ලියන හද මං කන කාලා අද ප්‍රශ්න සේරම හරි උත්තර දෙනවා. දැන් හරි බල පිරුණා. දැන් කොහමද බුද්ධිමත් පැංචිට ශක්තිය තියෙනවා. දැන් අපි බලමු ලෑස්තියෙන්න පළවෙනි ප්‍රශ්නේ. මොකද දැන් පළවෙනි ප්‍රශ්නේ? වැඩි වශයෙන් කැල්සියම් අවශ්‍ය වන්නේ මේ අතරින් කාට දානවා? පළවෙනි උත්තරේ වයස අවුරුදු 4 සිට 8 දක්වා, වයස අවුරුදු 9 සිට 18 දක්වා, වයස අවුරුදු 50ට වැඩි. මම දන්න උත්තරේ වයස අවුරුදු 9 සිට 18 දක්වා. කොහොමද මං ඒක දැනගත්තේ? මගේ බඩ පිරල තිබ්බින්ද තමයි. හරි, දැන් අපි බලමු කාල වැඩ පටන් ගත්ත එක හරියටම හරි ගිහිල්ලා නම් මගේ උත්තරේ හරියන්න ඕනි. මං උත්තරේ කියන්නේ වයස අවුරුදු 9 සිට 18 දක්වා. ගිහින් බලමු උත්තරේ ඒකද කියලා. උත්තරේ තමයි වයස අවුරුදු 9 සිට 18 දක්වා. හරි, මන් දීපු උත්තරේ හරි ගියා. දැක්කනේ බඩ පුරවගෙන උත්තර හොයන්න පටන් ගත්තකම මට හරි උත්තර ඉබේම පේනවා. ඉතින් අපි මතක තියාගන්න ඕනේ මගේ චූටි යාළු වයස අවුරුදු 9 ඉඳන් 18 වෙන මෙන්න මේ කාල සීමාවේදී තමයි අපේ ශරීරයේ වර්ධනය වෙන්නේ. ඒ කියන්නේ අපි මහත් වෙනවා, උස යනවා, අපි ලොකු වෙන්නේ මෙන්න මේ කාල සීමාව ඇතුළත. හරිද? එතකොට අපිට කැල්සියම් ගොඩාක් ඕන වෙනවා මේ අවුරුදු 9 ඉඳන් 18 කියන වයසට යනකම්. එතකොට තව මොනවද දන්නත් මේ කැල්සියම් අපේ ඇඟේම නිෂ්පාදනය වෙන්නේ නැලු. අපේ ටීචර් කියලා දීලා තියුණා, මට මතකයි, කැල්සියම් අපි පිටින් ගන්න ආහාර වලින් තමයි අපිට ලැබෙන්නේ. එතකොට මොනවද අපි පිටින් ගන්න ආහාර වලින් අපිට වැඩියෙන්ම කැල්සියම් ලැබෙන දේවල් මොනවද? ඒ තියන්නේ මේ මගේ චොකෝස් පෙට්ටිය. චොකෝස් වල ගොඩාක් කැල්සියම් තියෙනවා කියලා චොකෝස් පෙට්ටියත් ගහලා තියෙනවා. ඉතින් මේ බුද්ධිමත් පැංචි වගේ ගොඩක් ශක්තිමත් වෙන්න නම් කන්න ඕනි මොනවද? චොකෝස්. ඒ විතරක් නෙමෙයි, කැල්සියම් තව ගොඩක් තියෙන දෙයක් තමයි කිරි. මේ තියෙන්නේ කිරිත් එක්ක චොකෝස් දාපුවම හරිම රහයි. දැන් කිරි එකත් ළඟ තියන්, චොකෝස් පෙට්ටියත් ළඟ තියන්, මම නිකන් නොකා හිටියොත් නේ මගේ හිතට හරි නෑ වගේ. එහින්ද මේ අපි කමුද? මේ මොකද දන්නද? දැන් කෑවහම දෙවැනි ප්‍රශ්නෙට දෙන උත්තර හරියටම හරියනවා.
බඩිගින්න වැඩ කරන්න ඕද නෑ කියලා මම මුලින්ම කිව්වනේ. ඒකනේ අපේ අම්මා ඉතින් මට චොකෝස් ගෙනත් දුන්නේ. දැන් කැල්සියම් ගොඩාක් තියෙන කිරි දාගෙන චොකෝස් දාගෙන කන්නයි හදන්නේ. ඔයාලා බලන් ඉද්දි කන එකත් හොඳමදි. හැබැයි ඉතින් මේ මං කන දිහා බලාගෙන ඔයාලත් අනිවාර්යෙන් මේ අම්මලට කියලා ගොඩාක් ශක්තිය ලැබෙන මෙන්න මේ චොකෝස් ගෙනලා කන්නුනි. බඩගින්න නම් වැඩ කරන්න එපා. හරි, කිරි දාගත්තා, චොකෝස් දාගත්තා. දැන් කන්නයි හදන්නේ. ඊළඟට කාපුවා මොනව ඉද්දන්න? කෙලොක්ස් මිල්ක්. ඒ කියන්නේ කිරි කෙලොක්ස් දෙකම දාගත්තා. දැන් කනවා. ඔන්න කනවා. තව කමු. මට මොකක්ද වෙනවා වගේ? ඔව් මට දැනනවා. මන් දැනනවා මං උඩ යනවා වගේ. මං පා වෙනවා වගේ. අපි ඔහොම යන දෙවෙනි ප්‍රශ්න වල. දෙවෙනි ප්‍රශ්න මොකද? දෙවෙනි ප්‍රශ්න, පෘථිවියේ ජිරාෆ්ලා ජීවත් වන එකම මහද්වීපය කුමක්ද? අප්‍රිකාව. හරි උත්තර ටික බලන්නත් කලින් මං අප්‍රිකාව කියවන. මට මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඔව් අප්‍රිකාව කියලා දීලා දෙනවා, උතුරු ඇමරිකාව කියලා දීලා දෙනවා, දකුණු ඇමරිකාව කියලා චීටි දීලා දෙනවා. ඇයි මේ අප්‍රිකාව කියනවා නේ මගේ ඔළුව? අප්‍රිකාවද කොහෙද හරි උත්තරේ? මට දැන් හරි උත්තර පේනවා, හැමතැනම පේනවා. අපි දූවල ගිහින් බලමු හරි උත්තරේ මොකද්ද කියලා. ඒ තමයි අප්‍රිකාව. දැක්කා නේද උත්තරේ අප්‍රිකාවනේ. අද නම් ප්‍රශ්න සේරටම හරිම උත්තර මට පේනවා. මන් දන්නවා. ඉතින් ඒ හින්ද මගේ චූටි යාළුවන්ටත් මං කියන්නේ, ඔන්න බඩගින්න එහෙමනම් පොත්වල වැඩ කරන්න බෑ. හොඳට බඩ පුරවගෙන හොඳ ළමයි වගේ ප්‍රශ්නවලට උත්තර ලියන්න ඕනි. මේ අනික ඉතින් අපි ගොඩාක් ආසයිනේ ඔය තෙල් පිරුණු ඔය පේස්ට්‍රි අනම් මනම් අපි කන්නේ. ඒ වගේ කනට වඩා ඉස්කෝලෙත් අපිට කියනනේ ධාන්‍ය වර්ග අපේ ඇඟට ගොඩාක් පෝෂණය දෙනවා කියලා. අන්නේ ධාන්‍ය වර්ග ගොඩකගේ තියෙන ගුණය තියෙනවලු අපේ මේ කෙලොක්සල. එතකොට ධාන්‍ය වර්ග මේ පිගානක් කනවා වගේ තමයි කෙලොක්ස් කිරිත් එක්ක දාගෙන කද්දි ඒ පෝෂණය අපිට ලැබෙනවා. මේ මං චුට්ටක් ඉතින් ධාන්‍ය වර්ග කන්න කැමති නෑ කියලා අපේ අම්මා දන්නානේ. ඒ හින්දා තමයි මට කෙලොක්ස් ගෙනත් දෙන්නේ. ඔයාලත් ඉතින් මේ වැඩි ධාන්‍ය වර්ග එහෙම කන්න කැමති නැත්තම් කෙලොක්ස් කාලා උදේට බඩ පුරව ගන්න පුළුවන්. මේ චූටි යාළුවන්ට කියන්න, අපේ ඉස්කෝලේ අපි දකිනව නේද මේ උදේ රැස්වීමේ මිදි අපේ සමහර යාළුවන්ට කලන්ති දාන්නේ ඒ උදේට කාලාව නැති වුණාම. උදේට කන්නේ නැති එක ගොඩාක් දරුණු ලෙඩවලට බලපානවලු. එහෙම තමයි ඉතින් අපේ අම්මා කියන්න. මේ ඒ ඉඳ තමයි මේ කෙලොක්ස් ගෙනල්ලා දෙන්නේ. ඒ ඉඳ මගේ චූටි යාළුව ටිකත් උදේට කන එක අමතක වෙනවා නම් මේ උදේට අම්මට කියලා කිරි වීදුරුවක් හදාගෙන කෙලොක්ස් ගෙනල්ලා තියාගෙන කිරිත් එක්ක කෙලොක්ස් දා බඩ පිරෙන්න කාලා ඉස්කෝලේ යන්නනි. හරිනේ. හරි, ඉතින් අපේ අර ජිරාෆ් යාළුවෝ බෙල්ල දික යාළුවෝ අන්න එයාලා වැඩිපුරම ඉන්නේ සවාන වනාන්තරවල. එතකොට මේ සවාන වනාන්තර තියෙන්නේ අප්‍රිකාවේ. ඒක අමතක කරන්න එපා. මේ සවාන වනාන්තර කියන්නේ මොනවද කියලා බලන ඇතිනේ මගේ චූටි යාළුවෝ ටික. දන්නේ නැද්ද? කොහොද දන්නේ තියා තුසන් බා? ගොඩක් අය ඉන්නවා. මෙහෙමයි ටීච කියලා තියෙන විදිහට සවාන වනාන්තරවල උස තෘණ තියෙනවලු. එතකොට විසිරිලා තියෙන ලොකු ගස් තියෙනවලු. අපේ ජිරාෆ් යාළුවට දිග බෙල්ලක් තියෙනනේ.
ඒ අවහෝම බෙල්ල උස්සල උසගස්සල කොළ කඩන් කන. ඔවෝ ජිරාෆ් යාළුවෝ කන්නේ කොළ. චූටි දළු කොළ තමයි යාළ වැඩිපුර කන්නේ. ඔය සේරම අමතර දැනුම පොතට. තතරන් අපේ ඊළඟ ප්‍රශ්නේ. ඊට කලින් අපි මේකෙන් චුට්ටක් කාලෙමුද? මේ එතකොට උත්තරේ හරියන්න පුළුවන්. මොකද දැන් මෙච්චර වෙලා මගේ උත්තර හරි ගියේ මේ කෙලොග්ස් කාපු හින්දානේ. එතකොට මේකෙන් චුට්ටක් කාපුවාම ඊළඟ උත්තරේ හරියයි. හරි දැන් අද දවස ඊළඟ ප්‍රශ්න ඔන්න දැම්මට ප්‍රේනව ප්‍රශ්න ලොකු අකුරෙන් මදන ප්‍රශ්න ලෝකයේ වඩාත් ප්‍රසිද්ධ හා වැඩි වශයෙන් ආහාරට ගන්න පළතුරු මොකක්ද දානෝ කෙසෙල් මං හිතන්නේ උත්තරේ කෙසෙල් වෙන්න ඕනි. බලමු ටීචර් දීලා තියෙන උත්තර ටික. කෙසෙල් දීලා, ඇපල් දීලා, ඇපල් කෙසෙල්. මං ආසයි පළතුරුකක්. ගස් ලැබු කියලා දීලා. එතකොට කෙසෙල්ද ඇපල්ද ගස් ලැබුද? හිතන්න දෙයක් නෑ. මට දැනෙනවා උත්තරේ කෙසෙල් කියලා. මොකද දැන් මගේ බඩත් පිරිලා බුද්ධිමත් පැංචිගේ බුද්ධිය එන්න වැඩි වෙනවා කියලා මට දැනෙනවා. උත්තරේ කෙසෙල් වෙන්න ඕනි. උත්තරේ තමයි කෙසෙල්. කෙසෙල් කියන්නේ ගොඩාක් ගුණ පළතුරක් කියලා හැමෝම මතක තියාගන්න ඕනි. පළතුරු ගොඩක් ගොඩක් කන්න. ඊළඟ ප්‍රශ්නේ බලමුද? ලාස්ට් එක උත්තර දෙන්න. මං දිහා බලාගෙන ඉන්නනේ හැමෝ. එහෙනම් මං කියනවා ඊළඟ ප්‍රශ්නේ. ඔන්න ඊළඟ ප්‍රශ්නේ. මෙක්සිකානු ජාතිකයන් පහත ද ඇසුරෙන් මුදල් ලෙස යොදාගත්තේ මොනවද? මෙක්සිකානු ජාතිකයෝ කියන්නේ පහත ද ඇසුරෙන් මුදල් ලෙස යොදාගත්තේ මොනවද? හරි බලමු පහත දෑ මොනවද කියලා. තේ, කොකෝවා, කෝපි. තේ, කොකෝවා, කෝපි. අනේ ඒ තුන මුදල් වගේ යොදා ගත්තද? මට හිතා ගන්නවත් බෑනේ. මේ මෙක්සිකානු ජාතිකයෝ මොනවද යොදා ගන්න ඇති? මට උත්තරේ මතක් වෙන්නේ නැහැ. මගේ චොකෝස් එක තියනානේ කිරි දාලම. මං හිතනවා මේක කාපු ගමන් මට උත්තරේ මතක් වෙයි. කොකෝවා, කොකෝවා, කොකෝවා. කොකෝවා. මං හිතන්නේ උත්තරේ කොකෝවා. උත්තරේ තමයි කොකෝවා. හරි හරි. මං ඉතින් දැන් මේ චොකෝස් කාලා කාලා බඩ පුරවගන්නේ. අපේ අම්මා කිව්වනේ ප්‍රශ්නවලට උත්තර ලියද්දි බඩ පුරවගෙන ඉන්න කියලා. මං ඉතින් අම්මා කියන දේ අහන ගොඩාක් හොඳ බබෙක්නේ. ඔව්, ඔයාලත් හොඳයි තමයි. මං දන්නවනේ අද ඉඳන් ඔයාලත් හැමදාම උදේට කාලා බඩ පුරවගෙන ඉස්කෝල යන්නේ. මං දන්නා. ඉතින් ඔයාලා මං කියන දේ අහනවනේ. මං ඒකනේ ඔයාලට ගොඩාක් ආදරේ. උත්තරේ කොකෝවනේ. දැක්කනේ හරි උත්තර. චොකෝස් කාපු ගමන් මට දැනනෝ. කොකෝවා හරි උත්තරේ තමයි. එතකොට මගේ චූටි යාළුවෝ මතක තියාගන්න ඕනේ. මෙක්සිකානු ජාතිකයෝ මේ බාණ්ඩ හුවමාරු කරගන්නකොට
මුදල් වෙනුවට මේ කොකෝවා ඇට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ කියන්නේ කොකෝවා ඊ තරමටම වටිනවා. හරිනේ. මේ තව ඉතින් අපි ගොඩාක් ආස කරන චොක්ලට් හදන්නත් කොකෝවා ඇට ඕනියනනේ. ඒවා අමතර දැනුම පොතට. හරිනේ. එහෙනම් අද දවසේ ඊළඟ ප්‍රශ්නේ බලනවද නැත්නම් දුවල ගිහිල්ලා ගෙදර දුවල ගිහිල්ලනවද මොකද කරන්නේ? නී වතුර ටිකක්ෙන් බිව්වොත් හොඳයි වගේ. මං ගෙදරට දුවල ගිහිල්ලා ඉක්මනට එනවා. මං ගෙදරට දුවල ගිහිල්ලා ඉක්මනට ආවා. තව ප්‍රශ්න තුනක් තියෙනවනේ අද අපිට උත්තර ලියන්න. බලමුද ඊළඟ ප්‍රශ්නේ. ඔයාලා ලෑස්තිද? හරි. ඔන්න එනම් මම කියන ඊළඟ ප්‍රශ්නේ. ලෝකයේ උසම ගොඩනැගිල්ල මොකද කියලා තමයි අහන්නේ. ලෝකයේ උසම ගොඩනැගිල්ල මම හිතන්නේ ඩුබායි වල තියෙන බර්ජ් ඛලීෆාද කොහෙද? බලමු ටීච දීලා තියෙන උත්තරවල. ටීච මුලින්ම දීලා තියෙනවා නිව්යෝර්ක් ලෝකවලඳ මධ්‍යස්ථානය. ඒක නෙමෙයි. ඊළඟට ටීච දීලා තියෙන්නේ සියටල් හි ඇටි ස්පේස් නීඩල් ගොඩනැගිල්ල. නෑ, ඒකත් නෙමෙයි. ඩුබායිහි ඇති බර්ජ් ඛලීෆා. ඒක තමයි උත්තරේ. මං දන්නවා මේ ලෝකේ තියෙන උසම ගොඩනැගිල්ල. අන්න ඒක. මොකද ඒක? මොකද ඒක? කොපාඩම් කරගෙන පාඩම් කරගෙන. ඔහොම බෑ. මාත් එක්ක හයියෙන් කියන්න ඕනි. කෑ ගහල කියන්න. ඔන් හයියෙන් කියන්න. ඩුබායිහි ඇති බර්ජ් ඛලීෆා. ගිහින් බලමුද හරි උත්තර මොකද්ද කියලා. යන් ඉතින් බලන්න දෙයක් නැහැ. බුද්ධිමත් පැංචි දන්නා. හරි උත්තරේ ඒක තමයි. උත්තරේ තමයි ඩුබායි ඇති බර්ජ් ඛලීෆා. මගේ චුටි යාළුවෝ මතක තියාගන්න ඕනි දැක්කනේ. මොකද එතකොට ලෝකේ තියෙන උසම ගොඩනැගිල්ල බර්ජ් ඛලීෆා. බර්ජ් ඛලීෆා පාඩම් කරගන්න. මම අහලා තියෙන විදිහට ඒකේ තියෙනලු තට්ටු 160ක් විතර. හරියටම ගණන් දන්න 160ක් විතරම තියෙනලු තට්ටු. කොච්චර උසද නේද? ගොඩක් උසයි. ඊළඟ ප්‍රශ්නේ බලමු. ඊළඟ ප්‍රශ්නේ කන ගැන. ලෝකේ කන් නැසීම තියුණුම සත්වයා කවුද? මම නැන්න මිනිසා. අන්න අපිට වඩා කන් ගැන කවුරුත් ඉන්නවද? මම මේ මෝඩ උත්තර දෙන්න ටික වෙලාවකින් මේ චොකෝස් කෑවෙල තින්දද කොහෙද? මේ නැත්තම් ඉතින් ප්‍රශ්නේ දැක්කක මම කියලා මතක් වෙයියෑ මට. කාලම උත්තරේ කල්පනා කරනවා. ඇත්තරම් මේ ලෝක කන් වැහෙන සතා කවුද? ගොඩාක්ම කන් වැහෙන සතා. ඇයි මේ මට හැමතැනම සලම්බියෝ පේන්නේ? හැමතැනම සලම්බියෝ. සලම්බියෝ ගොඩ. මොකද්ද ප්‍රශ්නේ? ලෝකේ කන් නැසීම තියුණුම සත්ත්වය මෙයාද? හරි හරි, සලම්බයා. සලම්බයා. උත්තරේ තමයි සලම්බයා. උත්තරේ සලම්බයානේ. දැක්කනේ. හරි උත්තරේ දුන්න. දැන් මගේ චූටි යාළුවෝ දන්නවද මේ සලම්බයා ගැන? සලම්බයා ගැන මන් දන්න ඒවා චුට්ටක් කියන්නම්. ඒවා ඔක්කම අමතර දැනුම පොතට. හරිද?
සලඹයාට මේ ගොඩාක් හොඳට කන් ඇන එක ප්‍රයෝජනවත් වෙන්නේ මොනාටද දැන? යාව ගොදුරු කරගන්න එන සත්තුන්ගෙන් බෙරෙන. ඒ කියන්නේ යාව කන සත්තු ඉන්නනේ. ඒ සත්තු ළඟ ළඟ එද්දි මෙයාලගේ කන් දෙක ගොඩාක් හොඳට ඇහෙන හින්දා ඒ සත්තු දුර ඉඳන් මෙද්දි මෙයාලට දැනෙනවා. අන්න ඒක මෙයාලට ලොකු ප්‍රයෝජනයක් වෙනවා. තව සලඹයා ගැන මන් දන්නවා. සලඹයාට වවුලටත් වඩා හොඳට මේ ධ්වනි තරංග අපි අහලා තියෙනනේ. වවුලන්ටත් ධ්වනි තරංග අපිට වඩා ඉක්මනට ඇහෙනවා කියලා. අන්න ඒ වගේ වවුලන්ටත් වඩා වැඩියෙන් සලඹයාට ඇහෙනවලු. එතකොට මොනවද මේ මතක තියාගන්න ඕනි සලඹයා ගැන? ලෝකේ කන් ඇහෙන කන් ඇසීමෙන් තියුණුම සත්‍යය සලඹයා. එකමතක් කරන්න එපා. හරි, ඒ ප්‍රශ්නෙත් ඉවරයි. අම්මෝ, අද කාලා කාලා මගේ බඩ හරිම ලොකුයි. ඇයිදල මං එහෙම කියන්නේ? අපිට මේ ප්‍රශ්නවලට ලේසියෙන්ම උත්තර ලියන්න පුළුවන් වුණේ මං හොඳට කාලා ප්‍රශ්න පොතේ වැඩ පටන් ගත්ත හින්දා. අම්මා කිව්වනේ ඉතින් බඩගින්න වැඩ කරන්න එපා කියලා. මමත් කියන්නේ මගේ චූටි යාළුවන්ට මං වගේම බඩ පුරගෙන තමයි ප්‍රශ්නවලට උත්තර ලියන්න පටන් ගන්න ඕනේ. මේ අපි ඉතින් කොහොමත් තුන් වේලම වෙලාවට කන්න අමතක කරන්න හොඳ නෑ. මේ චූටි යාළුවෝ දන්නවනේ අපේ ඇඟය, ඒ කියන්නේ අපි මහන්සි වෙලා වැඩ කරන්න නම් අපිට ගොඩාක් මොනවද ඕනේ? ශක්තිය ඕනේ. ගොඩාක් ශක්තිය ඕනේදී ශක්තිය ලැබෙන්න නම් අපි හොඳට කන්න ඕනි. හොඳට කාපුවම තමයි ගොඩාක් ශක්තිය ලැබෙන්නේ. එතකොට අපි නොකා හිටියොත් මොකද වෙන්නේ? මේම වෙනවා. අපිට පණ නැති වෙනවා. අපිට දුවන්න, පනින්න, නටන්න, සින්දු කියන්න, සෙල්ලම් කරන්න, මේ මොකුත් කරන්න ශක්තිය නැතුව බෑනේ. ඔයාලා කැමති අර පන්තියේ මුල්ලකටලා මෙ මෙහෙම ඉන්නද? එහෙම නැත්තම් පන්තියේ දුවල පැනලා මේ බුද්ධිමත් පැංචියාගේ මෙහෙම ලස්සනට ඉන්නද? මෙහෙම ඉන්නනේ. එහෙනම් මොකද කරන්න ඕන? කන්න ඕනි, කන්න ඕනි, කන්න ඕනි. වැඩියෙන්ම උදේ පාන්දර කන්න ඕනි. උදේට කන එක තමයි ගොඩාක්ම හොඳ. එතකොට තමයි අර ලෙඩව ලෙඩ අපිට හැදෙන්නේ නැත්තේ. ඔයාලා දන්නවද උදේට කෑවේ නැති වුණාම එක එක ලෙඩවලට අපිව ලේසියෙන්ම ගොදුරු වෙනවා. එහෙම තමයි ටීචර් කියලා තියෙන්නේ. හරි, මගේ චූටි යාළුවෝ ඉතින් මං කියන දේ අහනානේ. ඒකයි ඉතින් මම මේ දේවල් කියන්නේ. මං දන්නවා ඔයාලා ඉතින් මේ කණින් අහලා මේ කණින් යවන්නේ නැහැ කියලා. මේ මං කියන ඒවා හොඳට මතක තියාගන්න. මේ කෙලොක්ස් වගේ වගේ මං කියන පෝෂණය ගොඩාක් තියෙනවා. ධාන්‍ය වලින් ලැබෙන පෝෂණය තමයි මේ කෙලොක්ස් වලින් ලැබෙන්නේ. කැල්සියම් මෙහෙම ගොඩක් තියෙනවා. ඒ හින්දා ඉතින් උදේට ඔය ලොකු බත් පිඟානක් කන වෙනුවට කෙලොක්ස් වගේ දෙයක් කෑවත් කමක් නැහැ. ඒකෙන් මම මතක් කරේ කෙලොක්ස් කියන්නේ උදේට කන්න පුළුවන් ගොඩාක් ගුණදායක කෑමක්. හරි, ඊළඟ ප්‍රශ්න බලමුද. මගේ ඊළඟ ප්‍රශ්න අද දවසේ අන්තිම ප්‍රශ්නටත් ආවද? හයෝ, අද දවසේ අන්තිම ප්‍රශ්න. ඒ කියන්නේ මට යන්න වෙනවා. කමන්නෑ, ඉතින් අද ගියාට මං ආයෙ නෑ. අපේ ටීචර්ගේ ප්‍රශ්න පොතේ ප්‍රශ්න ඉවරෙන්නේ නෑනේ. මං ආයෙත් මේ ප්‍රශ්න පොත අරගෙන එනවා. ඒ හින්දා මගේ චූටි යාළු දුක් වෙනවා. කෝ කෝ කෝ, හිනාවෙන් හිනාවලා ඉන්නනි. අද දවසේ අන්තිම ප්‍රශ්නෙ මෙන්න මේකයි. මෙම පින්තූරයෙන් දැක්වෙන ස්ථානය කුමක්ද? මෙතින් මේ පින්තූරෙන් දැක්වෙන ස්ථානය මොකද්ද? මේ කොහෙද දැකලා නම් හුරුයි, මතක් වෙන්නේ නෑනේ.
අපි මේ කොකරත් තීසි දිලා තියෙන උත්තර ටික බලමු. එංගලන්තයේ ඇති ලන්ඩන් අයි එංගලන්තයේ ඇති ලන්ඩන් අයිද මේ? මං එංගලන්තෙ ගිහිල්ලා නැහනේ. දැකලත් නැහැ. මතකත් නැහැ. ඊළඟ උත්තරේ බලමු ටීචර් දිරිතින්. ඇමරිකාවේ ඇති හයිරෝල්. ඇමරිකාවේ තියෙන හයිරෝල්. අනේ මන්ද. තුන්වෙනි උත්තරේ ටීචර් දිරිත තියෙන ජපානයේ diamond and flower ferris wheel hayu mokadda hari uttare england yadi london aida mata nikamata hitenawa eka wennoni kiyala me adeithin buddhimat panchige godak uttara hari giyane e hama uttareyamma ithin me mama godak kalpana karala gattu uttare nemeni මම බඩපුරවන් හිටියේ ඉඳා හොඳට කාලා හිටියේ ඉඳනේ මට ඒ උත්තර ඉක්මනට මතක් වුණේ. මං හිතනවා මේ අන්තිම ප්‍රශ්නෙත් පැංචි හිටපු උත්තරේ හරි. මොකද්ද දන්න උත්තරේ? එංගලන්තයේ ඇති ලන්ඩන් අයි. යයයයි බලන්න හරි උත්තරේ බලන්න ලන්ඩන් අයිද? උත්තරේ තමයි එංගලන්තයේ ඇති ලන්ඩන් අයි. එංගලන්තේ ලන්ඩන් අයි තමයි උත්තරේ. හරි. අද දවසේ ප්‍රශ්න ටික ඉවරයි. හැබැයි මගේ චූටි යාළුවෝ සමහර අය දන්නේ නැතුව ඇත්තනේ මොකද්ද මේ එංගලන්තේ ලන්ඩන් අයි කියන්නේ කියලා. ලන්ඩන් අයි කියන්නේ සිංහලෙන් නම් ලන්ඩන් ඇස කියලාත් කියනවා. ලන්ඩන් වල තියෙන තේම්ස් නදිය ආශ්‍රිතව තමයි මෙන්න මේ ලන්ඩන් අයි කියලා ලොකු කතුරුවන් චිල්ලාව පිහිටලා තියෙන්නේ. කතුරුවන් චිල්ලාවේ ගිහින් ඇතිනේ මගේ චූටි යාළුව ටික. ඔව්, එතකොට මේ ලන්ඩන් අය කියන්නේ ඒ වගේ ලොකු කතුරුවන් චිල්ලාවක්. රෝදයක් වගේ. හරි. ඒ විතරනේ මේ එංගලන්තේ තියෙන උස දේවල් වලින් උසම එකක් තමයි මේ ලන්ඩන් අය කියන්නේ. හරිද? ඔය ඔක්කොම ඔයාලගේ අමතර දැනුම පොතට. දවසේ ප්‍රශ්න ටික නම් ඉවරයි. ඒ වුණාට ඉතින් ආයේ මේ වගේම ප්‍රශ්න ටිකක් අරන් මං එනවනේ. ඒ හින්දා මගේ චූටි යාළු කීයටවත් දුක් වෙනවනි නෑ. හරිද? මේ මං ඉතින් යන්න කලින් තව වැඩ පුරව ගන්න. මේ ඔයාලටත් මම මතක් කරන්නේ උදේ කෑම වේල අනිවාර්යෙන්ම ගන්න ඕනි. එතකොට එහෙම නැත්තම් අපිට ගොඩාක් කේකලඩ හදන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපේ මතක ශක්තිය වැඩි වෙන්න. ඒ කියන්නේ අපි බඩගින්න හිටියොත් සමහරවිට අපිට හරි නිදිමතයි, කම්මැලි, ඇඟට පණ නැ නේද? අපි දුර්වලයි. ඇඟෙන් දුර්වල වෙනවා හොඳට කාලා හිටියේ නැත්තම්. හැබැයි අපි හොඳට කාලා හිටියොත් අපේ ටීචර්ලා කියන දේවල් ඉක්මනට අපිට මතක හිටිනවනේ. හරි. ඉතින් එතකොට හොඳට කන එකකින් වෙන්නේ ලෙඩ හැදෙන්නේ නැත්නම් හොඳට මතක හිටින දුවල පැනලා සෙල්ලම් කරලා ඉන්න පුළුවන් හොඳ ශක්තිමත් ළමයි වෙනවා අපි. හරියට මේ මං වගේ. හිහි. මගේ චූටි යාළුවෝ ඉතින් මං කියන දේ අහන හින්දායි මං මේ හැමදේම මතක් කරන්නේ. නේ අනිවාර්යෙන්ම ප්‍රධාන ආහාර වේල් තුන වෙලාවට ගන්න. උදේට, දවල්ට, රාට. උදේට ඉතින් අම්මලා නැගිටලා උයලා දෙන එක අම්මලාට කරදරයි වගේ නะ. හොඳම දේ කෙලොග්ස්. මොකද ධාන්‍යවල තියෙන ගුණෙම නෙමේ කෙලොග්ස් වල තියන්නේ. ඒ හින්දා අපි කෙලොග්ස් කනවා කියන්නේ මේ හොඳ පෝෂදායි ධාන්‍ය පිඟාන අම්ම කෑවා වගේ. ඒ තරම් ශක්තියක් ලැබෙනවා. හරි. එහෙනම් ඉතින් මං දන්නවා මගේ චූටි යාළුවෝ මං කියන දේ අහලා බඩගින්නින් නැතුව හොඳට බඩ පුරවන් ප්‍රශ්න වලට උත්තර ලියයි. ඉක්මනට උත්තරත් මතක් වෙනවා බඩ පුරවන් උත්තර ලියන්න පටන් ගත්තාම. එහෙනම් ඉතින් දැන් මම මේක කකාම ගෙදර යනවා. මගේ චූටි යාළුවොත් මේ කෙලොක්ස් කන්න
කෙලොක්ස් කියන්නේ ගොඩාක් ගුණදායක කෑමක් කියලා තම දෙක කරන්න එපා. ඒ විතර නෙමෙයි ඉස්කෝලේ හොඳට කරන්න. හොඳට කාලා යන්න ඕනි ඉස්කෝලේ. හරිනේ. එහෙනම් හොඳ ළමයි වගේ අම්මට තාත්තට කීකරුව ඉන්න. hina ela inna man adigiyata aayeth mage prashna patha aragena oyala langata enawa etakam parissamata innoni mai yanawa